මම දන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ වෙලාවේ රටේ මෙච්චර ප්‍රශ්න තියෙන වෙලාවේ මේ දෙකොණ ගිනි ගන්න විලක්කුවක් අතට ගත්තේ ඇයි කියලා. ඒ මොකද දැන් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා තමයි 13 ගෙනාවේ. හැබැයි ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා විජේතුංග ජනාධිපතිතුමා චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය මහින්ද රාජපක්ෂ මැතිතුමා මම ඊට පස්සේ මේ කිසිම කෙනෙක් මේ 13ට ඊට පස්සේ අත තියන්න ගියේ නැහැ. නමුත් උතුරෙන් විශාල වශයෙන් සාකච්ඡා කළා සෑම ජනාධිපතිවරයෙක් සමගම බලපෑම් රාශියක් ආවා. නමුත් ඒ කිසි කෙනෙක් මේකට අත තිබ්බේ නැත්තේ මේ රටේ වැඩි පිරිසක් නියෝජනය වෙන්නේ සිංහල බෞද්ධ ජනතාව. එතකොට සිංහල බෞද්ධ ජනතාව අමනාප කරගෙන යම් කිසි දෙයක් මෙවැනි දෙයක් කිරීම සුදුසු වන්නේ නැහැ. කරන්නවත් බෑ, කරන්න ලැබෙන්නේත් නැහැ. ඒක නිසා සිංහල දමිළ මුස්ලිම් කියලා කිසිම ભેදයක් නැහැ. අපි හැම කෙනෙක්ම සහෝදරත්වයෙන් ජීවත් වෙන්න ඕනේ. ඒ ජීවත් වෙන සමාජයේ ගොඩනගන්න සාමය සාකච්ඡාව ඒ තමයි ඊටාත්ම අවශ්‍ය වන්නේ. දැන් ඊයේ ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා මෙතන විශාල උද්ඝෝෂණයක් කළා. මේ රටේ ස්වාමීන් වහන්සේලා විරුද්ධ වෙන දෙයක් කරන්න කවදාවත් බෑ. SWRD බණ්ඩාරනායක මහත්තයා බණ්ඩාරනායක තෙල්ලනායකම ගිවිසුම ගේට්ටුවෙන් එළියට ඇවිල්ලා එතන වාඩි වෙලා හිටපු හාමුදුරුවෝ ඉන්න තැන කෝට් එකේ සාක්කුවෙන් අරගෙන ලයිටරේ අරගෙන ගිනි තිබ්බේ. මොකද එතුමා මේ රටේ හිටපු දාර්ශනිකයෙක් SWRD බණ්ඩාරනායක මහත්තයා. එතුමා ඇයි එහෙම කළේ? ඒ මොකද මහා සංග්‍රහත්නේ එක්ක හැප්පෙන්න බෑ මේ රටේ. මේ රට බෞද්ධ රටක්. මම යනකොට මේ මඩුපල්ලි දැන් ඉන්න කාදිනල්තුමාත් එක්ක චොපර් එකේ යනකොට දැන් ඉන්න කාදිනල්තුමා මට චොපර් එකෙන් බැස්සට පස්සේ කිව්වා, බලන්නකෝ ජනාධිපතිතුමා යනකොට හැමතැනම පේන්නේ චෛත්‍යවල කොත්නේ පේන්නේ කියලා. ඉතින් මේ රට එහෙම රටක්. ඒක නිසා මේ රටේ බෞද්ධ සංස්කෘතිය, මේ රටේ බෞද්ධ පසුබිම, මේ රටේ ඉතිහාසය, මේ සියල්ල සැලකිල්ලට ගත්තාම අපි සාමකාමී සහජීවනයෙන් යුතු වැඩපිළිවෙලකු යා යුත්තේ මේ රට දියුණු කරන්න නම්, ඔය තියෙන ප්‍රශ්න එකට එකතු කරන්න නම් පාර්ලිමේන්තුවේ බෙදිලා කෑ ගහලා වැඩක් නැහැ. ජනාධිපතිතුමාගේ ඉල්ලීම සියලු දෙනා එකට එකතු වෙමු කියලා. එහෙමනම් සියලු දෙනා එකට එකතු වෙච්ච සර්වපාක්ෂික ආණ්ඩුවක් හදලා මේ රටේ ප්‍රශ්න විසඳීමේ මාර්ගයකට තමයි යා යුතු වෙන්නේ. කොහෙත්ම සිංහල බෞද්ධ බලවේගයත් ඒ වගේ මේ රටේ ස්වාමින් වහන්සේලාත් තරහ කරගෙන අමනාප කරගෙන මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. මම ජනාධිපතිවරයා විදියට විශාල වැඩ කොටසක් උදුරට කළා ඒ කාලේ. ඔය කියන ඉඩම් නිදහස් කිරීම හමුදා වලට අරගෙන තිබුණු මම 95%කට වැඩිය නිදහස් කළා. තව තියෙනවා නම් තියෙන්නේ 105%ක් තමයි තිබෙන්නේ. අනාථ කඳවුරු වල හිටිය පවුල් පිටින් ඒ ඔක්කොටම ඒ නිදහස් කළා ඉඩම් දුන්නා. ඒක නිසා ඒ ප්‍රදේශවල ජනතාවට ඉඩම් දෙන්න ඕන නම් ඉඩම් කච්චේරියක් තියලා ඇප්ලිකේෂන් කැඳවලා ඉඩම් තියෙන ප්‍රදේශ තෝරගෙන ඉඩම් දෙන එකයි තියෙන්නේ. එහෙම නැතුව වෙනත් විදිහකට මේවා කරන්න ගියොත් විශාල අවුලකටපත් වෙනවා. ඒ නිසා ගෞරවයෙන් ආදරයෙන් මම අවසාන වශයෙන් ඉල්ලා සිටිනවා උතුරේ ගරු මන්ත්‍රීතුමාලගෙන් උතුරේ නායකයින්ගෙන් මේ ප්‍රශ්නේ විසඳගන්න මීට වඩා බොහොම මධ්‍යස්ථ ප්‍රතිපත්තියකට අපි යා යුතුයි. මැද තැනකට අපි එන්නට ඕනේ.